පස්සු කිය සති නෑතැ හිතමිතුරන් පිරිවරාකිෙන චනප්‍රය ව්රංකු න ශිල්පියකු වන සාරගදශාසය කර දිනක්ෂිත් එක විවාහදිවයට එළඹුණා. ඉතින් මේ ව්‍යවාහය ගැන දිනක්ෂිගේපියා වන දිනේශ් ප්‍රියසාත් පුවත් පතකට කියලති බුඩු කතාවකින් තමයි මෙම වීඩියෝ වහරිගස් සල තියෙන්නේ. ලෝකේ හැම තාත්තකෙනකුටම අම්ම කෙනකුටම දැනෙන හැඟීම මටයි බිරිඳටයි ඒ විදිහටම දැනුනා. සංවෙද සතුටක් දැනෙන්නේ කරුණරත්න අබේසේ කරමහත්මයක් ලියපු වචන පෙළක් මට මතක් වෙනවා. ඒ ගැන සිතනා මොහොතක් පාසා දෙනෙත්ත පිරී යනවා සතුටත් එක්ක ඇස්වල පුංචි කඳුලකුත් ඉතිරි වෙලා තියෙනවා. මොකද දිනක්ෂි රූගතකිරීම්වලට කොහේ ගියත් ගෙදරෙනකල් අපි ඉන්නේ. දැන් ඇ ජීවිතේ තීන්දුවක් අරගෙන මනාලයාගේ ගෙදරටය යනවා ඉතින් කඳුලකින් ඇස් පිරිලා තියෙන්නේ. ඉන්දියාවේ සිවාචි ගනේෂන්ගේ පුතා අමිතාබ්ගේ පුතා විවාහවනාම හැමෝම ඒ ගෙදරම ඉන්නේ. මොකද ඔවුන්ගේ ගෙවල් මාලිගා වගේ. ඉතින් අපේ දරුවන්ට විවාහවනාම මනාලයගේ ගෙදර යන්න වෙනවා. හැබැයි ඔවුන්ට අවසර තියෙනවා අපේ ගෙදරට ඕනම වෙලාවක එන්න. මම තාත කෙනෙක් ලෙස සන්තෝෂ වනත් අරකිව්ව පුංචි කඳුන ඉතිරි වෙලා තියෙනවා. මට දරුව තුන්දනායක්කම එකහා සමාන බැඳිමක් තියෙන්නේ දිනක් ශුබොහොම සංවේධී චරිතයක්. ේකදිවුණත් හිත උනුවන යහපත් ගතිකුණ තියෙන දරුවෙක් අනෙක් දරුවොත් එහෙමමයි. දිනක්ෂි කලේ නිවරදි තෝරා ගැනීමක්, මම ඒ තීරණේ කවදාවත්ම බලකිරීම් කරලා නැහැ මගේ දරුව න්දරාම හොඳ ඉග ගත්ත දරෝ, දිනක්ෂි තොරගත්ත සාරංග කලාකාරෙක් නිසා මම ගොඩක් කැමති වුුණා යහපත් ගතිගුණ සාරගට තියෙන්නේෙ. ඔහුුව කලක් ඇසුරු කරද්දි මට තේරුුණේ දිනක්ෂයක්ක හොඳට පෑහිලා ඉන්න පුළුවන් සාරංගට මාත එක්කත් විහිළු තාරු කරගෙන ඉන්නවා. සාරංගගේ අම්මත් කලාකාණියත් ඇත් අපිත් එක්ක එකතුයි. සාරංග යහපත් ගතිගුණවලින් හැබි පුදගලෙක් රංග පෑම අතින් ඔහු ගමිණී ෆොන්සේකට සමානයි. ගතිගුණ අතින් විචය කුමාරතුන්ගට සමානයි. ඒ නිසා මට සෑහිමකට පත්වෙන්න පුළුවන්. කලාකරුවෙක් සංවේදී. ඒ සංවේදීකම උඩ තමයි යහපතක්ම එඩියට එන්නේ. සාරංග ඒ ගත් යහපත් ගතිගුණ තියෙන දරුවෙක් ශේෂාත්‍රීට ලැබිල ඉන්න ක්‍රෂානුත් යහපත් ගතිගුණ තියන කෙනෙක් යහපත් ගතිගුණ කලාකාරෙක් නිසා පිහිටනවා. මකේ දරුවන්ට ඒවගේ යහපත් ගතිගුණ තියෙන සහකරුවෝ මම ප්‍රාර්ථනා කරේ. සාරංගට අපි මුුණගැහෙන් ඕන කිව්වා. දිනක්ෂි ගැන අදහසක් තියෙනවා කිව්වා හම මම එක පයින් කැමති වුණා මොකද ඔහු කලාකාරයෙක් අපි කැමති වුණට වැඩක් නැහැ නක්ි ඇහුහම තමයි දැනගත්ත දෙන්න කතා බාකරගෙන අපිව හම් වෙන්න ඇවිත් තියන්න කියලා. ට ස්ස සාරංග ඔහු මගාව තෙලකා එක්ක සිරිත් විදිහට මෙම යෝජනාව අරගෙනාව. කතාද බඳිනවා කියන්නේ අතිශය පෞද්ගලික දෙයක් ඒ ලෝකෙට ප්‍රසිද්ධ කරන්න ඕන දෙයක් නෙමේ මොකද මේ බැන්දෙ ඩයනාකුමරවත් ජනාධිපතිවත් නෙමෙයිනෙ. කලාකරුව කලාකාරණියෝ දෙපිරිසකගේ කලාව ඉන්න දුවක් සහ පුතෙක් විවාහුනේ කසා අද බඳින එක අඩබෙර ගහල කරන්න ඕන කියලා මම හිතන්නන්නේ නැහැ. ගම් निफोන් सेේखा තමන්ගේ විවාහයට වියදම් කළේ රूපියල් විසි අටයි මම ඒ ආදර්ශයට ගන්න කෙනෙක්, මමත් බොරු සෝභනවලට කැමති නෑ है නමුත් दिනක්सीි සාරග විතරදේල මුණ ගැහලා එයාලා ලගින්ම ඇසරු කරන ඕුන්ට උදා උපකාර කර ළඟම පිරිසකට විවාහඋත්සවයකි්වා। මම ශේස්ත්‍රය හඳරන්න බෝ දෙනෙ किන්නවා ඕවන් दिනක්ෂිට හැමදාම ශේෂත්‍රයේේදී රැකවරණ දුන්නා ඉතින් ඒ රැකවරණने දුන් පිරිසට විවාहය නොක කියයාම බැහැ. ෝඩ දහනමේ පශ්ය නිසා සීමිත පිරිසකට මංගල්ලය කිවේ මගේ පැත්තෙන් යාලුව කියලා ආරාධනා කරේ රාජ්රණසිංහට විතරයි. ඔහු තමයි මා සිනමාවට ගෙනා නිෂ්පාදවරයා ආරාධනා කරන්නම අවශ්‍ය නිසා පවුලකින් එක්කෙනෙකුට තමයි කිව්වේ. සාරංගගේ පැත්නුත් සීමමිත පිරිසකට කියලා මංගල උත්සවේ ගත්තා. මගේ දරුවෙක් විවාාහබෙද්ධ කරනම කියලා හිතේ තිබුණු ආසාවල් දෙකක් එදා ඉස්ෂ්ට කරගත්තා. රජ් සනසිංහ සාපෝකින් ගත්ත පෑනකින් තමයි මමයි මගේ බෙරිදයි විවාහේදී අසං කළේ අවුදු තිස්කාරනකට පස්සේ ඒ පෑනෙන්ම තමයි සාහරංගයි දිනක්ෂී විවාහයට අත්සං කළේ මම ඒ පෑන තියාාගෙනහිතය කවදහරි මගේ දරුගේ විවාහෙ දවස පාවිච්චි කරන්න ඒ වගේම මගේ පළමු චිත්‍රපටේ වන්නු පෙල්ලකාරයෝ චිත්‍රපට කරුණා රත්න අබේස කරලියවූ ගීතයක් තියවාා ජය මංගලම් සුබ මංගලම් කියලා මගේ දරුවේ කසාදබන්න දවසක ඒ කීතේ මට ගයන්න ආසාාවක් ති එබ්බා. මම දිනක්ෂිගේ මංගල උත්සවේ දවසේ ඒ ඉස්්ට කලා. නෑතැ විතරක් සහභාග කරගෙන පුංචි සාධයක් දහවැන්දා තියෙනවා. දිනක්ෂිගේ කැන්දාගනයාම සිද්ධ වෙන්නේෙ දහ වෙනදා. මම චිත්‍රපටක නළ නිරියෝ තෝරගන්නන්නේ චරිතයට සුසුනම් විතරයි නෑ දැකම්වලට මම චිත්‍රපටහදන්නවත් චරිත දෙන්නවත් නැහැ. එහම හදනවනම් ගාමණී ෆන්සේකාට තිබුණ මිත දාලා දිගටම චිත්‍රපට කරන්න. ගේෙදර නල්නීව හිටියට මම චිත්‍රපට හදන්න නැහැ ඕවන්න ගන්නේ ඒ චරිතවලට සුදුසුනම් වෙතරයි යාළුවන්නේ ඔයාලා තවම අපේ චනල එක සබස්ක්‍රයිබ් කරලා නැද්ද. එහනම් සබස්කරයිබ් බට්න එක ඔබල සබස්කරයිබ් කරන්න. සීන්ුව සලකුුණ ෝබල දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.